160ට රුපියල් 200ක වගේ මුදලකට එංගලන්තයේ සුපර් මාකට් වල සුපිරිවෙලන්සල් වල අලෙවි වෙද්දී අපේ රටේ කැරට් දැන් රත්තරන් වල කැරට් වලටත් වඩා වැඩි වෙලා තියෙනවා. රුපියල් 400 500 දක්වා මිලට නැගලා තියෙනවා. කැරට් වලින් පටන් ගත්තාම එළවලු මිල සියල්ල දැවැන්ත විදිහට අද අපේ රටේ ඉහළ නැගලා තියෙනවා. මොනවද මේ හේතු? මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුව ගෙනාපු අර කාබනික පොහොර සංකල්පයේ ප්‍රතිඵල තමයි මේ. කාබනික පොහොර දීලා ගුණාත්මක වෙන්න මේ ආණ්ඩුවට ඕනලා තිබුණේ නැහැ. බුදු සරණයි දෙවි පිහිටයි කියලා ලොරිය බෝඩ් එක ගහගෙන යටින් ලොරිය ඇතුලේ හරක් මස් වදින්නයි මේ ආණ්ඩුවට ඕනලා තිබුණේ. අර ජනතාවට නිකන් දුන්න සහනෙට දුන්න පොහොර ටික නොදී ඒකෙන් ගැලවෙන්න තමයි මේ කාබනික වගාව කියන සංකල්පය මේ ආණ්ඩුව ගෙනාවේ. හැබැයි මේ මොන සංකල්පකින් ගෙනාවත් ඒ ගෙනාවු සංකල්පේ මත තමයි අද මේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන්නේ. අද ඩීසල් ටික නැහැ, පෙට්‍රල් ටික ගන මිනිසුන් භාවිතා කරගන්න බෑ. අද ගෑස් භාවිතා කරන්නේ නැහැ ජනතාව. එතකොට සිමෙන්ති ටික නැහැ. ගොවිය ඒ වඩු බාස් මේසන් බාස්ලට පෙදරේරුවන්ට අද වැඩ නැහැ. ඔවුන්ට ඒ රැකියාවන් අහිමි වෙලා මිනිස්සු ඉදිකිරීම් වලට යන්නේ නැහැ. එතකොට වඩු බාස්ලට වැඩ නැහැ, යකඩ නැහැ. අද සම්පූර්ණයෙන් විවිධ වෘත්තිකයින්ගේ වෘත්තීන් කඩාවැටිලා ඒ අයගේ ආදායම් අහිමි වෙලා වෙනද අමාරුවෙන් රුපියල් 30,000කින් 35,000කින් පවුලේ ජීවිතය මාසයක් ගැට ගහගත්ත මිනිස්සුන්ට අද මේ ආණ්ඩුවේ මේ තියෙන දැඩි ඒ බඩු බාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යාම නිසා අද අඩුම තරමේ රුපියල් 50,000 55,000 60,000 යනවා ජීවිතේ. එතකොට කොහොමද 30,000කින් 35,000කින් ජීවත් වෙච්ච මිනිස්සු 60,000කින් 65,000ක් වියදම් කරලා ජීවත් වෙන්නේ? ඒ මිනිස්සුන්ට වෙනද රුපියල් 30,000ක් 35,000ක් හැවනම් අද ඒ ආදායම හොයාගන්න බැරුව ඒ අයගේ ආදායම් ටික කඩාවැටෙනවා. එදිනෙදා ජීවත් වෙන ජීවන වියදම ඉහළ යනවා. එතකොට මේ පරතරය පියවන්නේ කොහොමද? දරුවෝ බඩගින්නේ, අපේ රටේ වැඩිහිටියෝ බඩගින්නේ, ජනතාව සාගතේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල තමයි අපි මේ ආණ්ඩුවේ මේ කරුමක්කාර තත්ත්වයන් අත්විඳමින් ඉන්නේ. ඉතින් ඒකම අපිට දැන් නිතර මැසිලු ඇහෙනවා. දැන් මම මේ අද මේ කතාව එළිදරව් කරනවා. අපිට නිතර මැසිවිලි ඇහෙනවා මේ අලුතෙන් ගෙනාපු ඉන්ධන ඩීසල් පෙට්‍රල් භූමිතෙල් මේ අලුතෙන් ගෙනාපු ඉන්ධනවල සාමාන්‍ය වාහනයක ධාවන කාලය ඉතාම අඩුයි කියලා. දැන් මට පේන්නේ මේ ආණ්ඩුව දැන් මේ වෙනකොට බඩටත් ගහලා කනටත් ගහපු වැඩක් මේ දැන් සිද්ධ වෙමින් පවතිනවා. දැන් පහුගිය කාලේ අපේ ගෑස් වල මිල ප්‍රමාණය අඩු කරලා ගෑස් ටැංකියේ මිල වැඩි කෙරුවා. ඒක විතරක් නෙමෙයි, ගෑස් වල තිබිච්ච සයෝතියත් එහා මෙහා කෙරුවා. එතකොට ගෑස් කිලෝ එකකින් ගෑස් ලිපක් පත්තු කළ හැකි ඒ ඇවිල්ලන කාලය අපි දන්නෙම නැතුව ඒකත් අඩු වුණා. ඒ සයුතිය වෙනස් කරලා ඒ ගෑස් බාල කිරීම තුළ ගෑස් ටැංකියක සක්‍රීය කාලය අඩු වුණා. අපිට දැන් තැනින් තැන මැසිවිලි නැගෙමින් පවතිනවා. ඩීසල් වාහන පාවිච්චි කරන අය, පෙට්‍රල් වාහන පාවිච්චි කරන අය ඒ ගහන ලීටර් ප්‍රමාණයට අවශ්‍ය වෙන ඒ කිලෝමීටර් ප්‍රමාණය දුවාගන්න බෑ කියන්නේ. කොහොමද වැඩි? දැන් මිනිස්සු හිතන්නේ රුපියල් 1000කට ඩීසල් ගහුවා නම් වෙනද ගහව ප්‍රමාණයට වඩා අඩුවෙන් ඒ ඩීසල් ප්‍රමාණයක් වදින නිසා අඩු කිලෝමීටර් ප්‍රමාණයක් තමයි දුවන්න වෙන්නේ කියන එක තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. හැබැයි ඒ ගහන ප්‍රමාණය අඩු වෙනවා එක්කම එක ලීටරයකින් දුවන්න පුළුවන් ප්‍රමාණයත් දැන් මේ වෙනකොට අඩු වෙනවා කියලා ජනතාව කියනවා. ඒකයි මම කිව්වේ කනටත් ගහලා බඩටත් ගැහුවා අපි දන්නේම නැතුව. අපි හිතා හිටියේ කනට විතරයි ගැහුවේ කියලා. ඒ කියන්නේ ඩීසල් මිල ඉන්ධන මිල වැඩි කරුවා විතරයි කියලා අපි හිතා හිටියේ. නෑ, ඉන්ධන මිල වැඩි කරුවා විතරක් නෙමෙයි, ඒ ඉන්ධනවල ගුණාත්මක භාවයත් අඩු කරලා ඒ සාන්ද්‍රණ ඉහළ පහළ කරලා ඒ ලීටරයකට ධාවනය කරන්නට පුළුවන් වෙන කිලෝමීටර් ප්‍රමාණයක් දැන් අඩු වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ඉන්ධන මිල යටතේ ඉන්ධන හරහා ජනතාවගේ බඩටත් ගහලා කනටත් ගහලා තියෙනවා කියනක මේ අවස්ථාවේදී අපි කියනවා. ඒ නිසා දැන්වත් මේ කැත වැඩ නවත්තන්න. දැන් ජනතාවට පාන් නෙවෙයි, දැන් වතුර ඉල්ල ගන්නවත් බැරි මට්ටමකට ජනතාව ඇවිල්ලා ඉන්නේ.
ජනතාවගේ රතු කට්ට පැනලා තියෙන්නේ. ජනතාවගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. ඔය සල්ලි අච්චු ගහ රුපියල් 5000ද 5000 මේ ජනතාවට බෙදුවා කියලා. ඒකත් ඒ අපේ රටේ ආර්ථිකයට කරන හානියක්. ඒ සල්ලි අච්චු ගහ 5000 කොළවල් ජනතාවට දීලා මේක මේ 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 පැනස්තර අලවන්න බෑ. රුපියල් 5000ක් ජනතාවට දෙනකොට මාසෙකට රුපියල් 25000ක් 30000ක් මේ ආණ්ඩුව ආපහු ජනතාවගෙන් ගන්නවා. ඉතින් ඒ නිසා මේවා මිනිස්සුන්ට තේරෙනවා. කරුණා කරලා ජනතාව මේ විදිහට අතරමං අසරණ කරන්න එපා කියන කාරණේ අපි මේ අවස්ථාවේදී කියන්න කැමතියි. එනම් බොහොම ස්තුතියි. මම අද මේක හෙළි කරන්නේ වහාම මේ පිළිබඳ විශේෂඥයින්ට අපි ආරාධනා කරනවා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න. දැන් මට ඊයේ පෙරේදා ඉඳලා ජනතාවගෙන්ම කියවුණා මේක. මටත් දැන් ඒ අධ්‍යක්ෂකව මට ලැබිලා තියෙනවා. මොකද අර පම්මල්ලට යකඩ මල්ලට ගුල්ලෝ ගහවනම් පම්මල්ලට ගුල්ලෝ ගහන එක කජ්ජද්ද කියලා කියනවා වගේ. දැන් මේ ආණ්ඩුව ගෑස් වලට කරපු දේ අපි දැක්කනවා. පෝරවලට කරපු දේ අපි දැක්කනවා. මේ ඉතාමත්ම සූක්ෂම විදිහට ඉන්ධන වලටත් නොකරන්න ඉඩක් නැහැ. ඒ නිසා අපි අද හෙළිදරව් කරනවා. කරුණාකරලා මේ පිළිබඳව පරීක්ෂණය පවත්වන්න. ඉන්ධන වල මිල ඉහළ දැම්ම විතරක් නෙමෙයි ඒ ඉහළ දාපු මිලට ගන්න ඉන්ධන වල තියෙන අර දැවීමේ ශක්තියත් අඩු කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී අපි කියනවා. කරුණාකරලා මේ පිළිබඳව වහන් පරීක්ෂණය පවත්වන්න කියලා අපි කියනවා. රජය පැහැදිලිවම බයයි ජනතාවගේ විනිශ්චයට භාජනය වෙන්න. ජනතාවගේ අධිකරණයට යන්න රජය බයයි. රජය දන්නවා මේ වෙනකොට මේ ආණ්ඩුව පට්ට කුජීත වෙලා ඉන්න කියන එක දන්නවා. කතෝලිකයින්ට මේ ආණ්ඩුව දැන් වහකදුරු වෙලා තියෙනවා. ඒ කතෝලිකයින්ට කරපු නිද්දිත රැවැට්ටීම සහ ඔවුන්ගේ ඒ ජීවිත විනාශයන් පිළිබඳ අද කතෝලිකයින්ට මේ ආණ්ඩුව තිත් වෙලා තියෙනවා. ගොවියන්ට මේ ආණ්ඩුව තිත් වෙලා තියෙනවා. රටවිරුවන්ට පාරිභෝගිකයන්ට ගෘහණියන්ට මේ සියලු දෙනාට මේ ආණ්ඩුව තිත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව බයයි තමන්ගේ ඒ මහා සලුපිලි පොරවගත්ත 69 ලක්ෂයක් පුරවගත්තේ ස්වර්ණාභරණ පැළඳන සියල්ල ගලවිලා නිර්වත්වන එකට මේ ආණ්ඩුව බය. ජනාධිපතිවරණය කල් දාන්න හැකියාවක් නැහැනේ. අපි බලමු දැන් එතුමා දැන් තවත් අවුරුදු දෙකක් නම් ආයේ ඕනේ කියලා පොඩි ප්‍රියතකමුත් ඇතිලා තියෙනවා. බලමු ඉතින්. ඒක තමයි දැන් ධර්මත විචාරණයකට යන්න හදන ජනාධිපතිතුමාට පුළුවන් මේ 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 දැන් මේ ඇවිල්ලා තියෙන ඡන්ද දෙක තියන්න. පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන්. පළාත් සභා ඡන්දය තියන්න පුළුවන්. ඒ නිසි කාලට දැන් පෙළ ගැහිලා පොලිමේ එතන තියෙන ඡන්දය තියන්න පුළුවන්. ඉතින් මේවා විහිළුනේ. කොරෝනා නිසා මේ මේ ජනමත විචාරණ තියන්න බෑනේ. Thank you.